පිටපලාත්වලින් පැමිණෙන ත්‍රිරෝද රථවලට ගංජා කුඩු දමා රියදුරන්ව අත්අඩංගුවට ගන්න එක පුරුද්දක්ලු. මේ බව සුජිත්ට කිව්වේ බිරිඳව බලන්න පල්ලෙකැලේ බන්ධනාගාරයට ගිය විට. මද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් ජාවාරම අලගිය මුලගේ තැන් හොයන්න බැරි තරමටම උඩු දුවලා. මේ ජාවාරමට සම්බන්ධ නැති කෙනෙක් හොයන්න අමාරුයි. ඉස්සරනම් දේශපාලඥයෝ තමයි මේක පිළිබස්සේ ඉන්නේ කියලා ප්‍රචාරණය කරමින් ජනතාව රවට්ටන්න වලි කෑවා. ඒ ජනතාව පිළිගන්නව වගේ හිටියා. සවන් දෙන්න මේ සුජිත්ගේ කතාවට. මගේ නම දොල් සුජිත් පුෂ්පකුමාර ජයවර්ධන. මගේ බිරිඳ ඉන්නේ උඩුදුම්බර වන්දනාගාරය. එතනට යනකොට උදේ 10 පමණ ඇත. ඉන් එතන ඉඳන් මම විසිට් එකක් දැම්ම ඇතුලේ මගේ වයිෆ් වන්දනාගාරගත වෙලා ඉන්නේ. විසිට් එකක් දාලා ඇතුලට ගියාම ඇතුලේ ඉඳන් මම අඳුර කෙනෙක් කිව්වා ට්‍රේවිල් එකේ 4-5 දිනක් ඉන්නවා පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. නැන්දම් මට බාර දීලා විසිට් එක මං ආව එළියට එනකොට 4-5 දිනෙන් මගේ ට්‍රීවිල් එක ඇතුලේ ගංජා ගහනවා. පොලිසියෙන් ඇවිල්ලා අල්ලගත්තා. අල්ලගෙන මමත් එතනට ගියා. ගිය ගමන් අර අරගලම චෙක් කරලා අල්ලගෙන මෙවරෙන් කිව්වා කකාපු කාගේද මේ ට්‍රීවිල්? මං කිව්වා මගේ කියලා. යමන් කියලා අර 3 දෙනාව ඇතැරලා මාව අරන් ගියා. මාව අරන් ගිහලා පල්ලකැලේ පොලිසියට කූඩුවේ දැම්මා. කූඩුවේ දැල්ලා කිව්වා සර් මේ මුගේ වකුල් දෙකක් තිබිලා ගංජා ගැල්ලා වුණා. මේ මෙන්න මේ කියලා මාව කූඩු කරලා පහුවෙන්දා ඉරිදා සෙනඳුරාද වුණේ ඉරිදා මාව දැම්මා ඇක්ටින් නඩු මාත් එක්ක ළඟට. මට කතා කරන්න කෙනෙක් නැහැ. ගෙදර අම්මා ගියා බස් එකේ නැගලා. කතා කරන්න මං වෙනුවෙන් කෙනෙක් නැහැ. මං ලෝය මාත් එක්ක ගිහුවා මේමයි. මට සල්ලි නැහැ මං වෙනුවෙන් කතා කරන්න මේමයි. එලා ඒ මහත්තයා කතා කරා. කතා කරලා කිව්වා පොලිසියෙන් මාව දා දීපු දවස් 14කට. ඉරිදට බන්ධනාගාරගත කරලා සඳට මෙයාට අපදෙන්නේ. මාව ඒ විදිහට බන්ධනාගාරගත කරා. ඉරිදා ගෙනිච්චේ ගෙනියලා වෙලා ඇතුළට ගිය ගමන් ඔක්කොම ඇඳුම් මේව කරලා මගේ තියෙන මේව ටික ඔක්කොම අරන් ගියා. ටෙලිෆෝන් ඔක්කොම අරගෙන ඇතුළට අරන් ගිහිල්ලා අපි 10 දෙනෙක් විතර කළුතර ඉඳන් ආපු එකවරෙන් කියලා කුඩු අරගෙන මම ඉස්සරහට ගියා. තොපි මෙහෙට එන්නේ කුඩු අරගෙන ඉසි ගෑස් ක්‍රමේ කුඩු විකුණන්නද මේමයි කියලා ගැහුවා. හොඳටම කසයක් කරගෙන ගැහුවා මේ පිටේ පාරවල් මෙතන තියෙන බෙල්ලේ තියෙන අතපාරවල් 10ක් විතර ගැහුවා. බැරිම තැන මම බිම වැටුණා. ඇඟපත වේවුලන්න ගත්තා. ඊට පස්සේ පළයන් එළියට පළයන් කිව්වා. උසාවි දාන දවසට තමයි එළියට ගත්තේ. ඒ ගැහිල්ලා ගහලා එහෙම කූඩුවට දැම්මා අතපට. මේ එක කතාවක් පමණයි. සුජිත් මේ පිළිබඳව කතා කරන්න සූදානම්. ඔහු ආරක්ෂක ලේකම්ට මේ සිද්ධිය ගැන ලිඛිතව දැනුම් දුන්නා. ඒ ලිපිය මෙසේය.